අයිබෝන් ඔබ මේ එක්ව සිටින්නේ මැද පෙර දිග පුවත්කාශය සමගයි මුලින්ම අවධානය ශ්‍රන්කාව වෙතට විදේශයන්හි අසරව සිටින ලාංකික ඉන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ආණ්ඩුවේ හිතවතුන්ගේ ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා අපේ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුවේ කාර්යභාරයක් කරවා වෙනුවට ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික වලල්ලේ ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා. වුණ අපිට නිතර කතා කර කර කියන්නේ සාමාන්‍ය රුපියල් 50000ක් 60000කට ගෘහ සේවකයා සේවිකාවන් ඇතුළේ වැඩ කරපු අය කොහොමද ලක්ෂ 4ක් 5ක් දීලා මේ රටට ඇවිල්ලා මේ වියදම දරා ගන්න කියලා. ඔවුන්ගේ ගුවන් ගමන් ගාස්තු සාමාන්‍ය දෙගුණයක් තුන්ගුණයක් විතර වෙන සාමාන්‍ය කාලයකට වඩා. ඒ වගේම PCR පරීක්ෂණය සඳහා රුපියල් 11000 12000 අතර ප්‍රමාණයක් එක PCR පරීක්ෂණයක් අය කරනවා. ඒ වගේම හෝටල් ගාස්තු ඇටියට එක්කෙනෙකු රුපියල් 15000ක් 20000ක් අතර ප්‍රමාණයක් අය කරනවා. මේ සම්පූර්ණ පැකේජ් එක තුනට පස්සේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 4,45,000 අතර ප්‍රමාණයක් වියදම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගෘහ සේවක සේවිකාවන් මේ සාමාන්‍ය රැකියාවක් කරන අය මාස 10ක් අවුරුද්දක් හම්බ කරන මුදල එක සැරේ කොල්ල කන්න තමයි මේ වැඩ පිළ සකස් කරලා තිබෙන්නේ. ඒ වගේම පිටරට තිබෙන ලංකාවේ තානාපති කාර්යාල හරහා ලංකාවට එන්න ආයුධම් කරන අයට විශාල කඩවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වෙයිදී රජය මගින් ගෙන්වා ගන්න ක්‍රමවේදයට ඉල්ලුම් කරපු අයට තානාපති කාර්යාල වලින් ඉතාම අඩු සැලකිල්ලක් නොසැලකිල්ලක් දක්වලා තිබෙනවා පේනවා. ඉතින් මෙවැනි තත්ත්වයකට තමයි විදේශගත ශ්‍රමිකයන්ට මේ ආණ්ඩුව සලකන්නේ. විදේශවල සිට පැමිණෙන ලාංකිකයින් හොටෙල් තුල අනිවාර්ය නිරෝධානය විය යුතු බවට නීති පනවා ඇතේ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවද යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවේන්ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා. සමහර සමාජ මාධ්‍ය වල මේ දවස්වල ප්‍රචාරය වෙනවා මේ හෝටල් වලට අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා පිටරටවල ඉඳන් ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලු. ඒක සම්පූර්ණ අසත්‍යයක්. කිසිම වෙලාවක හෝටල් වල නිරෝධායන වෙන්න කියලා කවුරුත් දැනු දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි නිරෝධායන කටයුතු මේ දක්වා 70,000කට අධික සංඛ්‍යාවක් අපි ත්‍රිවිධ හමුදායේ නිරෝධායන මධ්‍යස්ථානවල අපි ඔවුන්ව රඳවාගෙන නිරෝධායන කරනු ලබනවා. නමුත් සමහර අයවලුන් කියනවා උන්ට ඒ පහසුකම් මදි, ඒකින්ද අපිට හෝටලයකට යන්න ඕනේ කියලා. ඉතින් ඒකින්ද හෝටල් පහසුකම් එවැනි කට්ටිය වෙනුවෙන් තමයි සාදලා තියෙන්නේ. ඉතින් ඒදී ගණන් උත් සම්බන්ධයෙන් විවිධ ගණන් ප්‍රචාරය කරනවා. එක හෝටලයක ඕමරයක දෙදෙනෙක් සිටිනවා නම් 7500 බැගින් දෙදෙනෙක්ට අද උදෑසන 8:30න් අවසන් වූ පෑය 24 තුළ විදේශගතව සිටි ලාංකිකයන් 358 දෙනෙකු ගුවන්යානා 12කින් රටට පැමිණ තිබෙනවා. ඒ එක්සත්තරාභි රාජ්‍යයේ සිට මගින් 148 දෙනෙකු සහ ජපානයේ සිට මගින් 48 දෙනෙකු ලෙසයි. එමෙන්ම තවත් මගින් 279 දෙනෙකු මෙම කාලය තුළ යානා 7කින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ මාලදිවයින වෙත මගින් 48 දෙනෙකු සහ කටාර් වෙත මගින් 53 දෙනෙකු බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් වන්නේ. මෙය කුවේට් රාජ්‍ය වෙතට. කුවේට් රාජ්‍ය සියලාකින් 369 දෙනෙකු අද ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. කුවේට් කොරෝනා වෛරසයේ පැතිරීම මැඩ පැවැත්වීම සඳහා මාස 4කට වැඩි කාලයක් ගුවන් ගමන් නවතා දමා ඇති රටවල් ගණනාවක සිය පුරවැසිය සඳහා සීමිත ගුවන් ගමන් සැලසුම් කර ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කුවේට් ජාතිකයින් ඔවුන්ගේ ඥාතීන් සහ ගෘහ සේවිකාවන් සඳහා තහනම් රටවලින් ගුවන් ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට උපදෙස් ලබා දී ඇති බව ලන්පා පුවත්පත වාර්තා කරනවා. මෙම ගුවන් ගමන් කුවේට් එයාවේස් විසින් මෙහෙයවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසනවා. නිශ්චිත දිනයක් ලබා නොදී ගුවන් ගමන් සඳහා ටිකට් පත්වෙන් කරගන්නා ලෙස ආරංචි මාර්ග තහනම් රටවල සිටින කුවේට්වරුන්ගෙන් ඉල්ලා තිබේ. තවදුරටත් දෙනු දින තුරු අධි අවධානම් සහිත රටවල් වලින් ඍජු ගුවන් ගමන් තහනම් කරන බව කුවේට් අගෝස්තු මාසයේදී නිවේදනය කර තිබේ. දැන් අවධානය සෞදි අරාබිය වෙතට.
සෞදි නව COVID-19 ප්‍රභේදයට එරෙහිව දැඩි පියවර ගන්නා අතරතුර සෞදි අරාබියේ ඉරිදා පෙරවරු 11 සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ගොඩබිම සහ වරාය විවෘත කරන බව නිල ආරංචි මඟ සඳහන් කර සිටී. දෙසැම්බර් 20 වනදා සිට දෙසතියකට ජාත්‍යන්තර ගුවන් ගමන් අත්තිටුවා ඇති අතරේ ගොඩබිම සහ මුහුදු වරායන් වසා තබා තිබෙනවා. එක්සත් රාජධානිය දකුණු අප්‍රිකාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කරනු ලබන වෙනත් ඕනෑම රටකින් සෞදි අරාබියට ඇතුළු වීමට කැමැති ඕනෑම විදේශීය මගියෙකු අවම වශයෙන් වියදම් කළ යුතු බව රාජධානිය නියම කර තිබේ. රටෙන් පිටත දින 14ක් රාජධානියට ඇතුළු වීමට පෙර නිර්ධාරණය විය යුතුය. මෙම මගින් COVID-19 නැමැති බව සනාථ කිරීම සඳහා මෙම කාල සීමාව ඉක්ුත්වීම පසු PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය. මානසික හේතුන් මත රටතුලට ඇතුළු වීමට පුරවැසියන්ට සහ මගීන්ට අවසර දී ඇති අතරේ කොරෝනා වෛරසයේ නව විකෘති ප්‍රභේදය පැතිරී ඇති රටවලින් පැමිණෙන දින 14ක් සෝදිසියෙන් සිට ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනය කර ලැබේ. උපරිම පැය 48ක් අතරද සහ නිරෝධායන කාලය අවසන් වීමට පෙර දෙවැන්න 13 වන දින PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. සෙසු රටවල සම්බන්ධයෙන් ගත් කළ දැනට ක්‍රියාත්මක වන පූර්ව ආරක්ෂා අනුගමනය කරනු ලැබේ. දින 7ක් සඳහා නිවාස නිරෝධායනය හෝ දින 3ක් සඳහා නිවාස නිරෝධායනය සහ PCR පරීක්ෂණයක් කරනු ලැබේ. සෞදි අරාබියේ කොරෝනා වෛරස් රෝගීන් සැලකිය යුතු ලෙස පහත වැටි ඇති අතර ඉරිදා වාර්තා වී ඇත්තේ නව ආසාදිතයින් 82ක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පසුගිය පැය 24 තුළ තවත් මරණ 7ක් වාර්තා වී තිබේ. මෙමකින් රාජධානියේ තහවුරු ඇති ආසාදන සංඛ්‍යාව 263,061ක් දක්වාත් මරණ සංඛ්‍යාව 6,246ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට සෞදි අරාබියේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 2372ක් දක්වා පහත වැටී තිබෙනවා. මේ අවධානය කටාර් රාජ්‍ය වෙතට කටාර් එත්‍රාස් අයදුම්පත සඳහා අවශ්‍යයි කියමින් පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින නිර්නාමික වංචා දුරකථන ඇමතුම් වලට එරෙහිව මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරවැසියන්ට සහ නිවැසියන්ට අනතුරු අඟවා තිබේ. එතරා සරහා දෙනුම් දීමක් ලෙස යවන මහජන අනතුරු ඇඟවීමේදී අමාත්‍යාංශය පැහැදිලි කළේ එවැනි ඇමතුම් ලබා ගැනීමට කිසිදු ආයතනයකට බලය නොමැති බවයි. කටාරේ අදාළ බලධාරීන්ගේ සහයෝගයෙන් අමාත්‍යාංශය විසින් අයදුම්පතට අදාළ සියලු උතරතුරු සහ දත්ත සම්පූර්ණයෙන්ම සුරක්ෂිත සහ ඉතා රහස්‍ය බව සහතික කර තිබෙනවා. මෙම වංචාවන්ට එරෙහිව ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පුරවැසියන්ගෙන් සහ නිවැසියන්ගෙන් ඉල්ලා සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති බව කියා සිටින කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පුද්ගලික තොරතුරු හෝ දත්ත ලබා නොදෙන්න යනුවෙන් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. දැන් අවධානය ඕමානය වෙතට. ඕමාන් COVID-19 එන්නත ඕමානයේදී ලබා දුන් පුද්ගලයන් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. මස්කට් ආණ්ඩුකාර කාර්යාලයේ එන්නත් මධ්‍යස්ථාන වෙත ගොස් මාධ්‍යවේදීන් අමතමින් වෛද්‍ය අහමඩ් අල් සයිඩ් ඉලක්ක කණ්ඩායම් වලට එන්නත් ලබා දෙන ලෙසත් කටකතා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටී. සුල්තාන් රාජ්‍යයේ පුද්ගලයෙකු තුළ වාර්තා වූ දුර්ලභ තුවාලයක් කරනු විට එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් ආසාත්මිකතා හෝ අතුරු ආබාධ පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති අතර ඔහුට රෝහල්ගත කිරීම අවශ්‍ය නොවීය. එන්නත මගින් ජීවිත බේරා ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. දැන් අවධානය ලෙබනනය වෙතට. ලෙබනනයේ රෝහල්වල කොරෝනා වෛරස් රෝගීන්වල පීඩා විඳිනවා. ජාතික COVID-19 කාර්යසාධක බලකාය එදිනම රැස්වීමට නියමිත අතර සති 3ක අගුළු දැමීමකට උපදෙස් දීමට අපේක්ෂා කරන බව එහි ප්‍රධානියෙකු පවසනවා. මිලියන 6ක පමණ ජනගහනයක් සිටින ලෙබනනයේ පෙබරවාරි මාසයේ සිට මරණ 1466ක් ඇතුළුව කොරෝනා වෛරස් රෝගීන් 183,888ක් වාර්තා වී තිබේ. බ්‍රහස්පතින්දාය දිනකට නව රෝගීන් 3,500කට වඩා වාර්තා වී තිබේ.
ඔහු ව්‍යසනකාරී තත්ත්වයක් ලෙස හැඳින්වූ පෞද්ගලික රෝහල්. සිඩ්නි කේටි ප්‍රධාන ස්ලේමන් හැරුන් පැවසුවේ COVID-19 රෝගීන් ලබා ගන්නා රටේ පෞද්ගලික රෝහල් 50ක් දැන් පිරිය තිබවයි. ඔවුන් සතුව ඇත්තේ ඇඳන් 850ක් ඇති අතර දෙඩි සත්කාර ඒකක 300ක් ද ඇතුළුව හරුන් පවසා තිබේ. රෝගීන් දැන් පේලියේ රදේ සිටි ඇඳක් නොමිලේ ලැබෙන තෙක් බලා සිටි යනු සඳහන් කර තිබේ. වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා නොවැම්බර් මාසයේදී දැඩි තහංචි පැනවීමෙන් පසු රාජ්‍ය නීති ලිහිල් කර තිබේ. දෙසැම්බරයේ නිවාඩු දිනට පෙර රාජ්‍ය අලුයම තුන දක්වා රාත්‍රී ඇඳර නීතිය පැනවූ අතර රාත්‍රී සමාජ ශාලා සහ බාර් නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. කළු වෙළඳ පොලේ ඩොලරයට සාපේක්ෂව ලැබුණන් පවුමට එහි වටිනාකමින් තුනෙන් දෙකකට වඩා අහිමි වී ඇති අතර එය මිල අහස ඔසර නැගී තිබේ. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ජනගහනයෙන් අඩකට වඩා දරිද ද්‍රාවයෙන් සිරවී සිටී. ලෙබනනය සිය පළමු කොරෝනා වෛරස් එන්නත පෙබරවාරි මාසයේදී ෆයිසර් බයෝ එන්ටෙක් වෙතින් ලබා ගැනීමට අපේක්ෂා කරයි. මේ අවධානය ඉන්දියාව වෙතට. බ්‍රිතාන්‍යයෙන් ඇරඹි ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා නව ප්‍රභේදය මේ වන විට ඉන්දියාවට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම නව ප්‍රභේදය ආසාදිත රෝගීන් 20 දෙනෙකු ඉන්දියාවේ හඳුනාගෙන ඇති. අතර මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතන් සහිත දෙවන රට බවට පත් ඇත්තේ ඉන්දියාවයි. එසේම ප්‍රථම වරට ඇමරිකා එක්සත් ජනපදයෙන්ද මෙම නව ප්‍රභේදය සහිත රෝගියෙකු හමු වී තිබේ. කොලොරාඩෝ ප්‍රාන්තයේ හමු වූ මෙම රෝගියාට මෑත කාලිනව කිසිදු සංචාරක ඉතිහාසයක් නැවති වීම විශේෂත්වයක්. මෙවැනි වූ ඔබට වැදගත් වෙන පුවත් පමණක්ම ගෙන මේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නම්. ඔබට සුබ දවසක්. ස්තුතියි.